අයිබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ අංක 1 සැමට කලින් සත්‍ය හරියටම කියන සියත රාත්‍රී පුවත් විකාශයයි මේ මම ලක්ෂිකා ප්‍රනන්දු ප්‍රථමයෙන් සිරස්තල යුගදනවි ගනුදෙනුව ආණ්ඩුවේ විනිවිද භාවයේ සහ ජීවන වියදම මහජන මන්ත්‍රණ සභාව ප්‍රශ්න කරයි යුගදනවි ගිවිසුම ගැන තවත් විශේෂ අනාවරණයන් කිහිපයක් යුගදනවියේ අන්තර්ගතයයි අයිතිකරුයි අධිකරණ නඩුව අවසන් වුණු ගමන් හෙලි කරනවා ඇමති ගාමිණී කියයි අලුත් ගෑස් නැවෙත් ප්‍රමිතිය හොඳ නෑ ගෑස් ගැටලුව මේ විදිහට ඇදෙන එක වැඩි හිටපු වෙළඳ ඇමතිවරයෙක් විදිහට ඒක මටත් ප්‍රශ්නයක් ඇමති ජොන්ස්ටන් කියයි චීන කාබනික පොහොර නැවේ අර්බුදයේ විසඳීමට දෙපාර්ශ්වයේ අතර එකඟතාවයක් පොහොර කෑන් පුපුරා යාමට හේතුව ප්‍රමිතියේ ප්‍රශ්නයක් නෙවෙයි හේතුව පොහොර ලේකම් කාර්යාලය කියයි එළවලු අදත් ගිනි ගණන් ඒ කණ්ඩ ගන්න එක දෙල්ල වැලඳනවා දාගන්න එන්න කිරිපිටි ගන්න ජනතාව අදත් පොලිම් වල දැන් මේ රටේ මිනිසුන්ට තනකොළවත් ඉතුරු වෙයිද කියන එක ප්‍රශ්නයක් හෙක්ටාපු හාමි පවසයි අයවැයෙන් ගම රට සංවර්ධනය කරන්නේ කොහොමද අගමැති ප්‍රධානත්වයෙන් ආණ්ඩු පක්ෂයේ විශේෂ රැස්වීමක් ප්‍රථමයෙන් දේශීය පුවත් ආන්දෝලනයකට තුඩු දී ඇති යුගදන විගිවිසුම සම්බන්ධයෙන් තවත් හෙලිකිරීම් රැසක් අද සිදු කරනු ලැබුවා රජය හංගහංග හිටපු මේ ගිවිසුම ජනතා විමුක්ති පෙරමුණ හෙලි කළා මේ අතර අද හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නිති මහතාද යුගදන විගිවිසුම ගැන කරුණු රැසක් මාධ්‍ය හමුවේ අනාවරණය කළා මේ අතර මෙම ගිවිසුමේ අන්තර්ගතය පිළිබඳව අධිකරණයේ පවතින නඩු විභාගයෙන් අනුතුරුව කරුණු හෙලි කරන බවයි අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා පවසන්නේ මහරෑ හොර රහසේ අත්සන් තැබූ යුගදන විගිවිසුම රට තුළ දැඩි ලෙස කතාබහට ලක් වී තිබෙනවා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබුණේ නැති මෙම ගිවිසුමට විරෝධය පළ කරමින් ආගමික නායකින් ඇතුළු විවිධ පාර්ශවයන් අධිකරණයට ගියේ ඉන් අනතුරුවයි ශ්‍රී ලංකා ඉතිහාසයේ පළමු වතාවට කැබිනට් මණ්ඩලයේම අමාත්‍යවරුන් තිදෙනෙකු මෙම ගිවිසුමට විරෝධය පළ කරමින් අධිකරණය හමුවේ පෙට්සම් කොණු කළා විපක්ෂයේ නිරන්තරයෙන් ආණ්ඩුවෙන් ඉල්ලා සිටියේ මෙම කිවිසුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලෙසයි. එවැනි පසුබිමක ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පසුගියදා මෙම කිවිසුම සභාගත කළා. මේ අතර මෙම ආන්දෝලනාත්මක කිවිසුම පිළිබඳව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නිති මහතාද තවත් විශේෂ හෙළිදරව් කිහිපයක්ම අද මාධ්‍ය හමුවේ අනාවරණය කළා. මේකේ 35 වෙනි පිටුවට බැලුවොත් ඔබට පේනවා මේ කිවිසුම අත්සන් කරන්නේ ශ්‍රී ලංකා රජය වෙනුවෙන් මුදල් අමාත්‍යාංශ ලේකම් ආටික ඔහුගේ සාක්ෂිකරුවන් හැටියට අස්සම් කරන්නේ ෆර්ඩිනෑන්ඩස් මුදල් අමාත්‍යාංශයේ උපදේශකයෙක් හැටියට ඊළඟට ප්‍රශ්නේ තමයි ඩැනියෙල් ක්‍රිස්ටෝපර් නයිට් කියන පුද්ගලයා තමයි NFP ශ්‍රී ලංකා පවර් හෝල්ඩින්ස් කියන මේ කිවිසුමට සම්බන්ධ අනිත් පාර්ශවයට අස්සම් කළා තියෙන්නේ. එයාගේ සාක්ෂිකරුව හැටියට අස්සම් කරන්නේ මේ ඇඩ්වයිසර් මිනිස්ට්‍රි ඔෆ් ෆිනෑන්ස්. ඒතර ඇමරිකානු කම්පැනිය සාක්ෂිකරුවත් ශ්‍රී ලංකා රජයේ සාක්ෂිකරුවමයි. එහෙම වෙන්න පුළුවන් ද කිවිසුමක? අපි කසාදයක් බඳිනකොට මනමාලයේ පැත්තේ සාක්ෂිකාරයාම මනමාලිගේ පැත්තේ සාක්ෂිකාරයා වුණා වගේ වැඩක් තමයි මේක. ඉතින් මේවා දකිනකොට අපිට හිතෙනවා මේවා පාර්ලිමේන්තුවේ කැබිනට් මණ්ඩලයේ රටට හෙළිදරව් නොකළේ ඇයි කියලා හිතා ගන්න පුළුවන් කියලා. මේ තියෙන්නේ කොටස් පිළිම තත්ත්වය මේ සමාගමේ. මේක බරපතල තත්ත්වය තමයි. මොවුන් ලෙකෝ එකේ කොටසුත් අරන් තියනවා. EPF එකේ කොටසුත් අරන් තියනවා. මේක කිවිසුම අනුව. හැබැයි කැබිනට් මණ්ඩලයේ අනුමත කරලා තියෙන්නේ මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා සතු කොටස් වලින් 140ක් ගන්න විතරයි. දැන් කියන්න ඕනේ බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයා අර්ථසාධක අරමුදලේ කොටස් මෙරටේ මහජනතාවගේ කොටස් මේ හොර කම්පැනියට දෙන්න කවුද අවසර දුන්නේ කියලා මේ අතර මෙම ගිවිසුම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතාද මෙලෙස අදහස් පළ කළා. කෙරවල පිටියේ බලාගාරයත්, ඒකට ගෑස් සැපෙන නල පද්ධතියත්, ඒකට ගෑස් ගබඩා කිරීම සඳහා ගබඩා පද්ධතියත්, ඒ වගේම ගෑස් සැපීමේ බලයත් ඇමරිකානු සමාගමට ලබා දීම සඳහා ඇමරිකානු පුරවැසියෙකු බැසිල් රාජපක්ෂ කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරා. ඉදිරියේදී අපි මේ ගිවිසුම පරාජයපත් කිරීම සඳහා දැන් නඩුව අපි ඉදිරිපත් කළා තිබෙනවා. 16 සහ 17 කියන දෙදින තුල එම නඩුව අධිකරණ විභාගයට ලක් වීමට නියමිතව තිබෙනවා. මේ අතර මෙම ගිවිසුමේ අන්තර්ගතය පිළිබඳව අධිකරණ නඩු විභාගයෙන් අනතුරුව තොරතුරු හෙළි කරන බවයි අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා ප්‍රකාශ කළේ. මේකේ අන්තර්ගතයව කවුද මේකේ අයිතිකාරයා කියලා අයි හෙළි කරන්නේ නැති රටට. නෑ ඒකට මේ අධිකරණ නඩුවක් තියෙන්නේ නඩුව අවසන් වෙච්ච ගමන් ඒක හෙළි කරනවා. ඒකේ ප්‍රශ්නයක් නෑ ඒක පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමේ කිසිම ගැටලුවක් නෑ මේ නඩුව අවසන් වෙච්ච ගමන් ඉදිරිපත් කරනවා. යුගදනවි ගනුදෙනුව ආණ්ඩුවේ විනිවිදභාවය සහ ජීවන වියදම මැයින් රජයට සහය දක්වන දේශපාලන පක්ෂවල නායකින්ගේ සහභාගීත්වයෙන් අද මහජන මන්ත්‍රණ සභාවේ දෙවන සැසිවාරය පැවැත්වුණා. පුංචි බණ්ඩා ගින්න මේ රටට ජය වෙලත් නැහැ කිසිම සුන්දරත්වයක් වෙලත් නැහැ. පුංචි බණ්ඩා දැක්කත්
මෙලෝ අගතුවක් නෑ මොකටද තියාගෙන ඉන්නවද කියලා මට නම් තේරෙන්නේ නෑ මොකද අවුරුදු 20කට වඩා ওই කුංචි බණ්ඩා මේ රටේ ආර්ථිකය ඔය 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 ක්‍රමයට ගියා අටවනවා මොකක් හරි ෂේප් පොයින්ට් එකක් දානවා ණයක් ගන්නවා දෙනවා උන්නේ දන්නවා අර ස්ටාර්ට් වෙන්නේ නැත්තම් වාහනේ කම්බි දෙක හරි පුට්ටු කරලා ස්ටාර්ට් කරගන්න හැබැයි තෙල් නෑ කියලා එයා දන්නේ නෑ එහෙම බලනවා නම් මේ අද මුහුණ දෙන අර්බුදේ මීට අවුරුදු ගානකට කලින් මේ රටේ ණයකට කියන්න ඕනේ යම් කිසි විදියකින් නිව් ෆෝට්‍රස් සමාගමට අගතියක් වුණොත් ශ්‍රී ලංකා රජයේ ඒ නිව් ෆෝට්‍රස් සමාගමට අයිතිය ලැබිලා තියෙනවා ඇමරිකාව එංගලන්තය යුරෝපා සංගමය මේ රටවල් වලින් හරහා ලංකාවට සම්බාධක පනවන ඒ කිවිසුම එහෙම තියෙනවා ඒවා අපි අපේ නිරීක්ෂණ වලින් පෙන්වලා දෙනවා මේක බරපතල කාරණයක් දැන් මේ පරස්පරතාව ගැන සාකච්ඡා වමිති මණ්ඩලේ වෙනවා දැන් මේ පරිහානියට විසඳුම වශයෙන් සමාරු කියනෝ තිත්ත බෙහෙත් බොමු කියනවා සමාරු කියනෝ වේදනාකාරී විසඳුම් ගනිමු කියනවා තිත්ත බෙහෙත් පොවන්න ආදන්නේ පොදු ජනතාව වේදනාකාරී විසඳුම් කාටද පොදු ජනතාව නමුත් අපි හැමෝටම තියෙනවා මෙරටේ ජාතික සම්පත් රැකගත යුතුයි ඒවා පාවා දීලා මේ පරිහානියට මුහුණ දෙන මාවත අපි පිළිගන්නේ නැහැ රැ ජාමෙට කැබිනට් එකට නොදන්නවා ඇයි හොර ගිවුසුම් අස්සන් කරන්නේ මොකද ගෑස් බිස්නස් එකෙන් සම්තිල් පාරේන හොඳටම ඒ කියන්නේ අවුරුදු 10ක හොරා කාපුවට වඩා මේ එක ව්‍යාපෘතියකින් ලැබෙන මාසෙට ලැබෙන කප්පම විතරක් ඒකෙන් සල්ලි ගලනවා හැම තප්පරයකම මිලියන ගණන් ඔද හැම ගෙදරකම ලයිට් පත්තු වෙනවා ඉල්ලීම් 13ක් මුල් කරගනිමින් විදුලි බල මණ්ඩල සේවකීන් අද උද්ඝෝෂණයක් සංවිධානය කර තිබුණා අනතුරුව සිය ගැටළු පිළිබඳව ජනාධිපති ලේකම් කාර්යාලයට ලිපියක් බාර දීමටයි ඔවුන් කටයුතු කළේ රට වනසන විදුලි මාෆියාවට තිත තබමු අවනීතියට එරෙහිව ලංකා විදුලි බල මණ්ඩල සේවක පවුල සංවිධානය කළ උද්ඝෝෂණයක් අද පැවැත්වුණා ඒ ලංකා විදුලි බල මණ්ඩලය ඉදිරිපිටදී අපි කතා කරන්නේ මේ LNG ගිවිසුමටත් වැඩිය ඉතාම අනර්ථකාරී ගිවිසුම් ගණනාවක් විදුලි මණ්ඩලය තුල තියෙනවා. එහි ප්‍රතිඵලයක් විදියට අද විදුලි මණ්ඩලය රුපියල් බිලියන 350කට වැඩිය ණය වෙලා තියෙනවා. ඒ ගාණ බැලුවොත් වසර 6කදී එක් බවුලක් රුපියල් 50000ක විදුලි බිලට අමතර මුදලක් ගෙවලා තියෙනවා. තමන්ගේ දරුවන්ට අධ්‍යාපනය සඳහා සෞඛ්‍ය සඳහා වෙන් කරන් තියෙන මුදල් මේ නිකන් නාස්ති වෙන්නේ. අපි කියනවා පැහැදිලිවම මේ ආණ්ඩුවට පුනර්ජනනය වරසත්‍ය ඔබතුමා කරන්න අපි සහායක දෙනවා හැබැයි නැතුව මේ රට අහිතකර ගිවිසුම් ගේන්න එපා අපි වට විරුද්ධයි මේ ගිවිසුම අවලංගු කළා පෙට්‍රෝලියම් එකයි එතකොට මහා භාණ්ඩාගාර විදුලි වල මණ්ඩලයි මේක සංවර්ධනය කරන්න ටෙන්ඩර් එකක් ඉදිරිපත් කළා තියෙනවා ඒ ටෙන්ඩර් ක්‍රියාපටිය ක්‍රියාත්මක කරන කියන එක තමයි අපි මේ වෙලාව කියන්නේ ඉල්ලීම් 13ක් මූලික කරගෙනමින් මෙම උද්ඝෝෂණය සංවිධානය කර තිබුණා අනතුරුව උද්ඝෝෂකයින් පාගමනින් ජනාධිපති ලේකම් කාර්යාලයේ වෙත පැමිණ ලිපියක් බහර දීමටයි කටයුතු කළේ मास किहिपेक सिट गैस आश्रित पिपिरीम सह गिनिगेनिम निरंतरेन वार्तावेमिन पवतिनवा मे समक रज्य तीरने कले मेरटट पेमिनेन गैस वल संयुतिय परीक्षावटाय ए अनुव गैस रगिन पसुगियदा मेरटट पेमिनी नौकावे अति गैस निसी प्रमितियेन नमिति बवट परीक्षण वार्तावलिन अनावरणे वी तिबेनवा පසුගියදා ලිට්‍රෝ සමාගමට ගෑස් ටොන් 3700ක් රැගෙන මෙරටට පැමිණි නෞකාවේ ගෑස්වල සංයුතිය සහ එතිල් මර් කැප්ටන් සංයුතිය පරීක්ෂා කළා. එම පරීක්ෂාවට අනුව අනාවරණය වී ඇත්තේ අදාළ නෞකාවෙන් මෙරටට පැමිණි ගෑස්වල එතිල් මර් කැප්ටන් රසායනික ද්‍රව්‍ය නියමිත ප්‍රමාණයට අඩංගු වී නැති බවයි. ප්‍රමිතියට අනුකූල නැවක් මෙරටට පැමිණෙන බවට බලධාරීන් සඳහන් කළද එම නෞකාවේ ඇති ගෑස්ද ප්‍රමිතියෙන් තොර බව සඳහන් කළ යුතුයි. කෙසේ වෙතත් රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පසුගිය දිනක සඳහන් කළේ එම නෞකාවේ ඇති ගෑස්වල සංයුතිය හා එතිල් මර් කැප්ටන් රසායනික ද්‍රව්‍ය නිසි ප්‍රමිතියට අඩංගු වී නැත්නම් එම නෞකාවේ ඇති ගෑස්ද ප්‍රතික්ෂේප කරන බවයි. මේ අතර ගෑස් තොගයක් රැගත් තවත් නෞකාවක් මෙරටට ළඟා වෙමින් තිබෙනවා. එම නෞකාවේ ඇති ගෑස්වලද සංයුතිය සහ නිසි ප්‍රමිතිය පරීක්ෂා කිරීමෙන් අනතුරුවයි ගෑස් මෙරටට ගොඩ බෑම සිදු කරන්නේ. මේ අතර ලිට්‍රෝ සහ ලාෆ් ගෑස් සමාගම් වෙළඳපොළට නිකුත් කර තිබෙන සිලින්ඩර ආපසු කැඳවන ලෙසට ඉල්ලා රිට් පෙත්සමක් ඉදිරිපත් වුණා. එම පෙත්සම අද කැඳවූ අවස්ථාවේදී විනිසුරු මඩුල්ල
යෝජනා කළේ ගෑස් සිලින්ඩරයක අන්තර්ගත සංයුතිය සිලින්ඩරයේ ප්‍රදර්ශනය කිරීමට හැකියාවක් තිබේද යන්නයි. එමෙන්ම වෙළඳපොළට නිකුත් කර ඇති ගෑස් සිලින්ඩර ආපසු කැඳවීමට හැකියාවක් තිබේද යන්නත් විනිසුරු මඩුල්ල විමසා සිටියා. ඒ අනුව ඒ පිළිබඳව තම සේවාදායකින්ගෙන් විමසා කරුණු ඉදිරිපත් කිරීමට කල් ලබා දෙන ලෙසට සමාගම් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණයෙන් ඉල්ලා සිටියා. අනතුරුව නඩුව හෙට දින දක්වා කල් තබනු ලැබුවා. හෙමෙන්ම පසුගියදා ගෑස් ආශ්‍රිත පිපිරීමකින් ජීවිතයෙන් සමුගත් කුණ්ඩසාලේ 53 හැවිරිදි කාන්තාවගේ අවසන් කටයුතු අද දින සිදු කර තිබෙනවා. මේ අතර ගෑස් ආශ්‍රිත පිපිරීම වලින් හානිවන වින්දිතයින්ට නොමිලේ නීතිඥ සහාය ලබා දීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සූදානම් වනවා. මේ වෙන විට ගෑස් පිපිරීම 600කට අධික ප්‍රමාණයක් වාර්තා වෙලා තිබෙනවා. මොනවද මේ ඇත්තන්ට ලබා දෙන වන්දි? සමගි ජන බලවේගයේ අපි මේ ගෑස් පිපිරීම සිදු වුණු සෑම පාරිභෝගිකයෙක් වෙනුවෙන් නොමිලේ නීති සහයෝගය ලබා දෙයි. මේ ආයතන අධිකරණයට ගෙනහිල්ලා තමුන්නාසලාට සිදු වුණු පාඩුවට වන්දි ලබා ගැනීම සඳහා නොමිලේ නීති සහය ලබා දෙන්නට සමගි ජන බලවේගයේ අපි සූදානම් කියන එක මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. ඒ නිසා කාරුණිකව අපගේ පක්ෂ මූලස්ථානයට අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසනවා. ඔය නඩුමකට යන එක ඊටමත් සාධාරණයි. සමාගම් වලින් වැරද්දක් කියලා තියෙනවනම් උන් නීති ඉස්සරහට ගෙනින එක ඊටමත් සාධාරණයි. ආණ්ඩුව පස්සේ මේක ඊටමත් බරපතල ප්‍රශ්නයක්. මේකට ඉක්මනින් විසඳුම් හොයලා මේක අවසන් කරන්න ඕනේ. ඒක අපි දකින්න. ඒව ඇදිගෙන යනවා වැඩි මමත් ඊට වෙනද ඇමතිවරයා. මේක ඇදෙනවා වැඩි. මේක සම්බන්ධයෙන් අවසානයක් විය යුතුයි කියන තැන තමයි මම හිතන්නේ. අදාළ ආයතන මේවා නිවැරදි කළ යුතුයි. වගකීම් වලින් පැනලා යන්න බෑ කාටවත්. චීනයේ බයෝ එන්ටෙක් සමාගමෙන් ආනයනය කළ කාබනික පොහොර සම්බන්ධයෙන් අදත් රට තුළ පවතින්නේ දැඩි ආන්දෝලනයක්. එවන් පසුබිමක් තුළ අදාළ පොහොර තොගේ අඩංගු නැව දෙපාර්ශවයේ ගිවිසුමේ කොන්දේසි අනුගමනය කරමින් ආපසු සිය සමාගම වෙත රැගෙන යාමට එකඟත්වය ලබා දී තිබෙනවා. ඒ නීතිපතිවරයාගේ උපදෙස් මතයි. මේ අතර කාබනික පොහොර කෑන් පිපිරීමට හේතුවද අද පොහොර ලේකම් කාර්යාලය ප්‍රකාශ කළා. මාස ගණනාවක සිට මෙරට ගොවි ජනතාව මුහුණ දෙන ප්‍රබලතම අර්බුදය පොහොර නැතිකමයි. රසායනික පොහොර තහනම් කර කාබනික වගාවට ගොවියා යොමු කර ගැනීමට රජයේගත් උත්සාහයට ගොවීන් දැඩි විරෝධයක් එල්ල කළා. රසායනික පොහොරින් සිය වගාවන් පවත්වාගෙන ගිය ගොවි ජනතාව කාබනික පොහොර ප්‍රතික්ෂේප කළේ සිය අස්වනු පහත වැටෙන බව පවසමින්. කෙසේ වෙතත් රජය කාබනික පොහොර චීනයෙන් ආනයනය කිරීමට පසුව පියවර ගත්තා. එම පොහොරවල අහිතකර බැක්ටීරියා අඩංගු බවට තහවුරු වීම හමුවේ පොහොර රැගෙන ආ නෞකාව ප්‍රතික්ෂේප කිරීමටයි රජයට සිදු වුණේ. චීනයෙන් පොහොර රැගෙන ආ හිපෝස්පිරිට් නෞකාව පසුව ශ්‍රී ලංකා මුහුදු සීමාවේ සැරිසරමින් සිටියා. ඒ අදාළ පොහොර තොගේ ගොඩ බෑමට අවසර ලබා නොදෙන බව රජය දැනුම් දී තිබියදී ඒ අනුව බොහෝ කාලයක් දිවයින වටා මුහුදු සීමාවේ සැරිසරමින් තිබූ අදාළ නෞකාව බේරුම් කරන අධිකරණයට ගෙන යන බව පවසමින් පසුගිය හතරවෙනිදා මෙරට මුහුදු සීමාවෙන් පිටව ගියා. චීන පොහොර නැව මෙරට මුහුදු සීමාවෙන් ඉවත්ව යන බව ශ්‍රී ලංකා රජයට දැනුම් දුන් බවයි අමාත්‍ය මහින්දානන්ද අලුත්කමගේ මහතා පසුගිය අටවෙනිදා අභියාචන අධිකරණයට දැනුම් දුන්නේ. මේ අතර චීන කාබනික පොහොර සම්බන්ධයෙන් වූ ගැටලුව සමතයකට පත් කර ගැනීමට තීරණය කර තිබෙනවා. ඒ නීතිපතිවරයාගේ උපදෙස් මතයි. කෙසේ වෙතත් මෙම ගැටලුව විසඳා ගන්නේ මුදල් ගෙවීමකින්ද නැතිනම් සාකච්ඡාමය මට්ටමින් යන්න මෙතෙක් තීරණය කර නැති බවයි කෘෂිකර්ම අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ. කෙසේ වෙතත් මේ වන විට චීන කාබනික පොහොර නෞකාව සිංගප්පූරු මුහුදු සීමාවේ ඇති බව මැරින් ට්‍රැෆික් වෙබ් අඩවියේ දර්ශනවලට අනුව දැක්වෙනවා. අදාළ පොහොර තොගේ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ ප්‍රමිතීන්ට අනුව ප්‍රතිනිෂ්පාදනය කරන ලෙස අදාළ සමාගමට දැනුම් දී ඇති බවටයි මේ වන විට තොරතුරු වාර්තා වන්නේ. මේ අතර පොස්පේට් පොහොරවල අගය වැඩි කර ඉහළ ප්‍රමිතීන්ටුත් නව කාබනික පොහොර ප්‍රභේදයක් හඳුන්වාදීමට නැනෝ තාක්ෂණ ආයතනය ඉදිරිපත් වී සිටිනවා. කෙසේ වෙතත් තමන්ට අවශ්‍ය රසායනික පොහොර නොමැතිකම නිසා ගොවීන් සිය වගා කටයුතු වලින් ඉවත් වෙමින් සිටිනවා. රජයේ රසායනික පොහොර ආනයනයට අවසර දුන්නද මෙතෙක් පොහොර ආනයනය කිරීමට පියවර ගෙන නැහැ. ඒ අතරතුරයි රජයේ දියර පොහොර ගොවීන් අතර බෙදා දුන්නේ. එලෙස බෙදා දුන් දියර පොහොර කෑන් පුපුරා යාම්ද දිනපතා වාර්තා වනවා. ඔය තරම් නියද කරලා දාපි මේ වගරදීන්නේ
ලක්ෂ 50කට වැඩි ප්‍රමාණයක් ලීටර් මේ ප්‍රමාණයක් බෙදා දෙද්දී කීප තැනක වාර්තා වුණා මේ විදියට කෑන්වල මෝඩි ගැලවීමක් සහ ඒ කෑන්වල උතුරා යාමක් සම්බන්ධයෙන් එතකොට ඒකට හේතු වශයෙන් මම දැන් කෘෂි විශේෂඥයොත් මේ සඳහා මම දැක්ක මාධ්‍යවල අදහස් දක්වනවා විශේෂයෙන්ම මේ මත්ස්‍ය කොටස් වගේ යදාගෙන ආදනේව තියෙනවා ශාක කොටස් යදාගෙන ආදනේව තියෙනවා ප්‍රවාහනයේදී විශේෂයෙන් අවිධිමත් ආකාරයට මේවා ගබඩා කිරීම ප්‍රවාහනය කිරීම ආදී නිසා මේ තත්ත්වයන් මේ සංවර්ධනය වෙන්න පුළුවන් එතන අපි ගැන පොදෙස් තීර තියෙනවා ඒ කටයුතු අනිවාර්යව අඩපාඩුවක් නොමැතිව සිදු කරන ලෙස අදත් ආර්ථික මධ්‍යස්ථානවල එළවලු මිල ගණන් විශාල ලෙස ඉහළ ගිහින් තිබුණා. වෙළඳුන් පවසන්නේ එළවලු වල මිල දරා ගන්න බැරි විදිහට ඉහළ යමින් ඇති බවයි. මේ අතර ජනතාවට දැන් ආයෙත් කිරිපිටි පොලිම් වල කාලය කන්න සිද්ධ වෙලා. පොහොර ගැටලුව සහ කාලකුණික ගැටලු මුල් කර ගනිමින් මේවන විට දවසින් දවස එළවලු මිල ගණන් අහස උසට ගිහින්. අදත් ආර්ථික මධ්‍යස්ථානවල එළවලු ගිනි ගණන් කියලයි වෙළඳුන් සහ පාරිභෝගිකයින් කිව්වේ. මේ පිටකොටුවේ එළවලු මිල ගණන් ගැන වෙළඳුන් සහ පාරිභෝගිකයින් දැක්වූ අදහස්. මේ තඹුත්තේගම විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය ආර්ථික මධ්‍යස්ථානයේ ඇතැම් එළවලු අලෙවිසල් අද වසා දමා තිබුණා. ඒ ආර්ථික මධ්‍යස්ථානයට ප්‍රමාණවත් තරම් එළවලු නොලැබීම සහ වෙළඳුන් එළවලු තොග ලබා ගැනීමට ආර්ථික මධ්‍යස්ථානයට පැමිණෙන්නේ නැති නිසායි. ආර්ථික මධ්‍යස්ථානය තුළ බඩු මිලදී ගන්න එන ව්‍යාපාරිකයන්ගේ ප්‍රමාණය අඩු වෙලා තියෙනවා. මොකද ඒ ව්‍යාපාරිකයෝ ඇවිල්ලා මේකේ බඩු ගත්තට ඔවුන්ට මේ එළවලු විකුණා ගැනීම නොහැකි වුණත් පාරිභෝගිකයන්ට මේක දරා ගන්න බැරි මිලක්. අද මම හිතන්නේ රත්තරන් දීලා තමයි කැරට් ගන්න වෙලා තියෙන්නේ. දෙන පොහොරක් රජයේ මැදිහත් වීමක් අරගෙන මේ පොහොර ටික දෙන්න ඕනේ අපිට. සත්‍යයි ඉතින් සුබදායින එන්නෙන්නම ජීවත් වෙන්න බැරි තත්ත්වයක් තමයි උදා වෙලා තියෙන්නේ. බිස්නස් අඩුයි දැන් අපිට බිස්නස් අඩුයි මේ පලින්ම යන්නේ. නෑ වැඩක් නෑ බඩු මිල වැඩි විකුණ ගන්න බෑ. මේ කුණුබක් වල දිනනවා මාර අයියන් වෙන මනුස්සයන්ට දැන්. මිල වැඩිනේ කොහමද ගන්නෙ? අන්න බොන්නේ නැති කොමද මේ කැඩිච්ච කැලතර අපරයක් කුණුබක් මේ අතර අදත් කිරිපිටි අලිවිසල් ආශ්‍රිතව ජනතාවගේ පොලිම් දක්නට ලැබුණා. ජනතාවගේ දරිද්‍රතාවය පිළිබඳ කතා කරන කමිටු ජීවන වියදම් කමිටු ඇතුළු පසුගිය කාලයේ පත්කළ කමිටු නිලධාරීන් මේ වගේ තත්වයන් තුළ මුනිවත රකින්නේ කුමන හේතුවක් මතද යන්න රටේ ජනතාවට ප්‍රශ්නයක්. අයවැය සංවර්ධන කටයුතු පිළිබඳ සාකච්ඡාවක් අද අරලියගහ මන්දිරයේදී පැවැත්වුණා. එහිදී රටේ ජීවන වියදම සම්බන්ධයෙන් සාකච්ඡා කර තිබෙනවා. රජය විසින් ඉදිරිපත් කළ 2022 අයවැය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් අද දින විශේෂ සාකච්ඡාවක් රජයේ නියෝජනය කරන මැති ඇමතිවරුන් සහ මන්ත්‍රීවරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. ජීවන බර වළඳමු. ඒ සම්බන්ධයෙන් අපි හැමෝම දැනුවත්, ජනතාවත් දැනුවත්, හැමෝම දැනුවත්. මේක මේ අපිට විශේෂ වූ තත්ත්වයක් නෙමෙයිනේ. ජනතාව පැත්තෙන් ඉන්නම් තීරණ නේද ගන්න ඕන පුතේ. ජනතාව වෙනින් තමයි කරුමාන්ත ඇති කරන්නේ, ජනතාව ජීවත් කරන්නේ, ඒ වගේම කෘෂිකාර්මික ජීවනෝපාය සංවර්ධනය කරන්නේ ජනතාව ජීවත් කරන්නේ. කවුතුමාල කිව්වේ නැද්ද ඇමතුම අපිට ගමට යන්න බෑ අපි අන්තිමටම පිරිහිලා තියෙන්නේ කියලා එහෙම කිව්වේ නැද්ද? නෑ නෑ එහෙම ගමට යන්න බෑ තරම් තත්ත්වයක් නෑ වෙලා නැහැ. දැනට කණ්ඩොත් ඒකද? ඔව් ඒක කන්න තියෙනනේ නිෂ්පාදනය කරන්නේ. මිනිතුන දැන් අමාරුව ඉන්නේ ඇමතුම එළවලු මිල වැඩි ගෑස් අමාරුව ගත්තා ඉතින් ඇයිනේ අමාරුවකට අමාරුවක කියලා හරියන්නේ නැහැ නේ ඒකට උත්තරයක් දෙන්න බෑ අපි. අපි ඔක්කොම දන්නවා අමාරුවේ. ඔබතුමා අහන ඕනේ ඒකට කොවිඩ් කියලා මේ නෑ නෑ ඒකට උත්තරයක් දෙන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. මිලියන 85000ක් දීලා තියෙනවා ජීවන උපාය සංවර්ධනයට. ආණ්ඩුවෙන් බලාපොරොත්තු වෙන කොන්දේසි වලට යටත්ව ණය දුන්නොත් ගන්න අපි සූදානම්. හැබැයි IMF එකෙන් දාන දැඩි කොන්දේසි පිළි අරගෙන අපි ණය ගන්න සූදානම් නැහැ. ඉදිරියේ මොකද වෙන්නේ දැන් මේ බඩු මිල අහස උසර ගිහිල්ලා තියෙනවා ඔබතුමාලා මොකද කරන්නේ? IMF එකෙන් සල්ලි ගන්නවද මොකද කරන්නේ? ඒ ගැන මට යමක් කියන්න බෑ මොකද මම ඒව සාකච්ඡා වෙන තැන් වල නෑ. IMF වලට ගිය අවස්ථා ඉතිහාසෙ තියෙනවා. ඒකදී රජයේ අවශ්‍ය අවස්ථාවෙදී දිනු කරා.
ජනතාව බනින්න ප්‍රධාන හේතුව බැනීමට වඩා එතන තියෙන්නේ සැලසුම් සහගතව ක්‍රියාත්මක වෙන වැඩපිළිවෙළක්. ඒක ඉතින් අපි විපක්ෂයේ ඉන්නකොටත් ওই කාර්යයම අපි කරපු අය. ඒක නිසා අපි පැහැදිලිවම දන්න විපක්ෂයේ කාර්යභාරය අර සාම්ප්‍රදායික විදියට ක්‍රියාත්මක කරගෙන යන බය නැතුව කියන්නේ මේ තත්ත්වය සම්පූර්ණම තව මාස කිහිපයක් ඇතුළත වෙනස් කරන්න පුළුවන් හැකියාව ලැබෙයි. මේ දවස්වල ඉතින් සාමාන්‍ය මොකාද සතාගේ මොකාද ඒක වැටෙනකම් බලාගෙන ඉන්නා වගේ බලාගෙන ඉන්න අයට මම හිතන්නේ ඉදිරියේදී හොඳ විසඳුම් ලබා දෙයි. සියත මිස් වර්ල්ඩ් කිරුළ දිනාගත් ෂාටි ග්‍රීන්වුඩ් සුවිශේෂී දක්ෂතාවයක් දැක්වීමට සමත් වී තිබෙනවා. ඇය ලෝක තරගාවලියට සහභාගී වීමට මේ වන විට පෝට්‍රිකා රාජ්‍යයට ගොස් සිටිනවා. එහිදී පැවති මිස් වර්ල්ඩ් අනුතරගයේදී අවසන් 10 දින අතරට පැමිණීමටයි ග්‍රීන්වුඩ් සමත්ව ඇත්තේ. අපේ රටේ රුවැත්තියන් ජාත්‍යන්තරයට රැගෙන යමින් ශ්‍රී ලාංකීය නාමය ජාත්‍යන්තරය තුල රන් අකුරින් සනිටුහන් කරන සියත මිස් වර්ල්ඩ් තරගාවලියේ මෙවර කිරුළ දිනාගත් ෂාඩේ ග්‍රීන්වුඩ් සුවිශේෂී ජයග්‍රහණයක් ලබාගෙන තිබෙනවා. මේ දිනවල මිස් වර්ල්ඩ් තරගාවලිය සඳහා සහභාගී වීමට පෝට්‍රිකා රාජ්‍යයට ගොස් සිටින ෂාඩේ ග්‍රීන්වුඩ් මිනි පැජන්ට් තරගාවලියකදී සුවිශේෂී දක්ෂතා දක්වමින් ශ්‍රී ලාංකීය නාමය ඉදිරියටගෙන ගොස් තිබෙනවා. බියුටි විත් ද පර්පස් මිනි පැජන්ට් හි අවසාන 10 දින අතරට තේරිපත්වන්නට ෂාඩේ ග්‍රීන්වුඩ්ට හැකි වී තිබෙනවා. බියුටි විත් ද පර්පස් මිනි පැජන්ට් හි අවසන් 10 දින අතරට තේරිපත් වීමට සමත් වූ එකම ශ්‍රී ලාංකික තරගකාරිය වන්නේද ෂාඩේ ග්‍රීන්වුඩ් තරගකාරියයි. I just wanted to say that it's honestly been such an amazing journey, and it is such a huge honor not only for me to represent all 22 million individuals in spirit at this competition, but also to be able to place in the top 10 of Beauty with a Purpose at the Miss World 2021. For the first time in history, Sri Lanka has been placed in the top 10, and it is an extreme honor for me and for all my people. I hope to make you proud at the finals this Thursday in Puerto Rico. And I just wanted to say a big thank you to everyone that has been supporting me on my journey. හම්බන්තොට ලොජිස්ටික් ජාත්‍යන්තර සේවා සැපයුම් මධ්‍යස්ථානයේ ඉදිකිරීම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණා. මාගම් රොහණුපුර මහින්ද රාජපක්ෂ වරාය පරිශ්‍රයේ ප්‍රථම බන්ධිත ගවඩා සංකීර්ණය වන හම්බන්තොට ලොජිස්ටික් ජාත්‍යන්තර සේවා සැපයුම් මධ්‍යස්ථානයේ ඉදිකිරීම කටයුතු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද දින ආරම්භ වුණා. හෙක්ටාර 1ක භූමි ප්‍රමාණයක් දක්වා විහිදෙන මෙම ගවඩා සංකීර්ණයේ ඉදිකිරීම සංකේතවත් කරමින් අග්‍රාමාත්‍යවරයා සමරූපලකේ නිරාවරණය කළා. හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහයේ ප්‍රධාන විධායක නිලධාරී ජොන්සන් ලියු මහතාගේ ආරාධනෙන් මෙම අවස්ථාවට සහභාගී වූ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙරට චීන තානාපති කුයි ෂෙන් හොන් මහතා ඇතුළු පිරිස සමග වරාය පරිශ්‍රයේ නිරීක්ෂණ චාරිකාවකට දෙක් වුණා. හම්බන්තොට වරාය විසින් මේ වන විට අත්පත් කරගෙන ඇති ප්‍රගතිය සම්බන්ධයෙන් සහ ඉදිරි සංවර්ධන වැඩපිළිවෙල ගැන මෙහිදී ප්‍රධාන විධායක නිලධාරී ජොන්සන් ලියු මහතා අග්‍රාමාත්‍යවරයා දැනුවත් කළා. මෙහිදී ලුණුගම් වෙහෙර ගම්මානය බලාපොරොත්තුවේ ගම්මානය ලෙස සංවර්ධන කිරීමේ ව්‍යාපෘතියට අදාළ සන්නස්පත්‍රය අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා සහ ජොන්සන් ලියු මහතා අතර හුවමාරු කර ගැනීමද මෙම නිරීක්ෂණ චාරිකාවට සමගාමීව සිදු වුණා. මෙම අවස්ථාවට මැති ඇමතිවරුන් නැතුළු නිලධාරීන් පිරිසක් එක්ව සිටියා. වයස අවුරුදු 20ට වැඩි කොළඹ දිස්ත්‍රික්කයේ පුද්ගලයන්ට අද සිට කොවිඩ් බූස්ටර් එන්නත ලබා දීමට සෞඛ්‍ය අංශ පියවර ගෙන තිබෙනවා. මේ අතර ගත වූ සතියක කාලය තුළදී කොවිඩ් ආසාදිතින් 5000 ඉක්මවා වාර්තා වුණා. කුමන ප්‍රභේදයේ පැමිණියත් ඉන් ආරක්ෂා වීමට තුන්වන මාත්‍රාව ලබා ගන්නා ලෙසයි විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා ඉල්ලා සිටින්නේ. දැන් කොවිඩ් සවිස්තර වාර්තාව. දෛනික කොවිඩ් ආසාදිතින් මේ වන විට යළිත් ඉහළ යාමක් පෙන්නුම් කරනවා. පසුගිය සතිය තුළදී දෛනික ආසාදිතින් 3ක් 5 අතර ප්‍රමාණයක් ඉහළ ගොස් ඇති බවයි සෞඛ්‍ය අංශ ප්‍රකාශ කළේ. ගත වූ සතියක කාලය තුළ වාර්තා වී ඇති කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 5226ක්. ඒ අනුව නිසි සෞඛ්‍ය උපදෙස් අනුගමනය කිරීම අත්‍යවශ්‍ය බවයි සෞඛ්‍ය අංශ නිරන්තරයෙන් අවධාරණය කරන්නේ. මේ අතර කොළඹ නගරයේ වයස අවුරුදු 20ට වැඩි සියලු පුද්ගලයන්ට තුන්වන මාත්‍රාව ලබා දීම අද සිට ආරම්භ වුණා.
දෙවන මාත්‍රාව ලබාගෙන මාස 3ක් සම්පූර්ණ වූ වයස අවුරුදු 20ට වැඩි පුද්ගලින්ට මෙම එන්නත් මාත්‍රාව ලබාගත හැකි. එසේම කුමන ප්‍රභේදයේ පැමිණියත් ඉන් ආරක්ෂා වීමට තුන්වන මාත්‍රාව වඩා වැදගත් බවයි විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා ප්‍රකාශ කළේ. ඔමික්‍රෝන් ප්‍රභේදය ලෝකේ පුරා පැතිරෙමින් පවතිනවා. අපි ගත යුතු උපරිම ක්‍රියාමාර්ගය ගත්තත් අපිට 100ට 100ක් සහතික වෙන්න බෑ මේක මේ ලංකාවේ පළපදියම් වෙන්නේ නැහැයි කියලා. එවැනි අවස්ථාවක් මතුවහොත් යම් පුද්ගලයෙකුට ඇතිවන්නට පුළුවන් සංකූලතා අවම කර ගැනීම යම් ආකාරයකින් මිය යන්නට තියෙන ඉඩක් තිබුණොත් ඒක අඩු කර ගැනීම සඳහා මම හිතනවා මේ මොහොතේ තුන්වන මාත්‍රාව ලබා ගැනීම වැදගත් වෙනවා. රාත්‍රී පුවත් විකාශය අවසන්. යලිත් හමුවෙමු හෙට උදැසන 6ට. ඔබට නිරෝගී බව සහ ආරක්ෂාව. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.